music. දැන් මේ දවස්වල අපි දකිනවා විශේෂයෙන්ම මේ රනිල් වික්‍රමසිංහ රජයේ වියදමින් විවිධ රැස්වීම් පවත්වගෙන යන එක චන්ද රැස්වීම් වගේ. දැන් මේ කාගේද සල්ලි? දැන් මේ විවිධාකාර රැස්වීම් තියන් යනවා මේ රට ඔක්කොම සශ්‍රීක වෙලා රට දියුණු වෙලා අනාගතයේ තියෙන තරුණයන්ට අනාගතයක් තියෙනවා මේ සියලු දේවල් කිය කිය යනවා. ඒ වගේම අපි දැක්කා දැන් ඊයේ දවසෙත් අපි දැක්කා ජනාධිපති මන්දිරවල මහනුවර ජනාධිපති මන්දිරේ මේ හැම තැනම මේ රැස්වීම් තියදී යන කට්ටිය කැඳව කැඳව රට දියුණු වෙලා වගේ. නමුත් ඇත්තරම ජනතාව බරපතල පීඩනයකින් ඉන්නේ. දැන් මේ පීඩනය පැත්තකින් තියලා තමයි මේ මේ මායාවක් වෙන්නගෙන යන්නේ. දැන් මේ තුල මේගොල්ලෝ මේ කරන්නේ මේ ඡන්ද ව්‍යාපෘතියකට යන්න යනවා. ඡන්ද තියෙනවද නැද්ද දන්නේත් නැහැ. මේ තත්ත්වල අපිට තියෙන දේ තමයි නමුත් සමස්ත ජනතාව පීඩාවටපත් වෙලා ඉන්නේ. මේ පීඩාවටපත් වීම තුළ අපි ගුරු විදුහල්පතිවරයාට දිගින් දිගටම අපි ඉල්ලීමක් කළා අපේ වැටුප් විෂමතාවේ ඉතිරි 3/2 අපිට ලබා දෙන්න. මේ ලබා දෙන්න කියලා අපි ගියා උරුද්දේ අයවැයට කලින් කතා කළා. අධ්‍යාපන අමාත්‍යවරයා කිව්වා මේ සඳහා බිලියන 46ක් යනවා. මං අයවැයෙන් ඉල්ලුවා. නමුත් අයවැයේදී අධ්‍යාපන අමාත්‍යවරයා කිව්වේ මොකද්ද? අපිට සපත්තු දෙන්න තියෙනවා, රෙදි දෙන්න තියෙනවා. මේ නිසා අපිට මේක දෙන්න බෑ. අපි ඉස්සරහට දෙනවා කියලා. දැන් නමුත් අපිට දීලා නැහැ. එතද අපි ජීවත් වෙන්නේ කොහමද? නමුත් අපි දැක්ක දැන් මේ වෙනකොට දැන් මේ අපි විරුද්ධ නැහැ. ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ දීමනා වැඩි කරලා චක්‍රලේඛයක් ගැව 2024 3/28 මේ 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 දීමනා වැඩි කරලා තියෙනවා. අපි විරුද්ධ නැහැ. ඒ වගේම අපි දැක්ක විශේෂ ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කරලා චක්‍රලේඛයක් ගාලා දෙනවා. ඒත් රාජ්‍ය පරිපාලන 2014 4/4 ඒ වගේම තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපි දැක්කා සේවකයන්ගේ වැටු දීමනා වැඩි කරලා දෙනවා. උන් කියන එක ප්‍රමාණවත් නැහැ කියලා. නිල ඇඳුම් දීමනා වැඩි කරලා දෙනවා ප්‍රමාණවත් නැහැ කියලා. හැබැයි ගුරුවරුන්ට මොකුත් නැහැ, විදුහල්පතිවරුන්ට මොකුත් නැහැ, ගුරු උපදේශකවරුන්ට මොකුත් නැහැ. දැන් ඒ වගේම අපි දැක්ක දැන් මා බැංකුවේ පඩි වැඩි කරගත්තා. විරුද්ධ නැහැ, වැඩි කරන්න ඒගොල්ලන්ට දෙන්න. හැබැයි අනිත් අය ඔක්කොම යන්නේ එකම වෙළඳපළට. ඒතකොට දැන් මේගොල්ලන්ට වැඩි කරලා නැහැ. දැන් අපි කොහොමටත් අපේ වැටුප දිනා ගැනීම වෙනුවෙන් ගුරු විදුහල්පති සන්ධානයට අපි පෑදිලි අරගලයක් අපි ආරම්භ කරලා තියෙනවා. අපි දැන් මේ වෙනකොට දිස්ත්‍රික්ක අපි අතරක අපේ ක්‍රියාමාර්ග කරන් තියෙනවා. අපි පෑදිලිවම කියනවා අපි පැහැදිලිවම මැයි මාසේ අපි ගුරු විදුහල්පති සන්ධානයට අපේ වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් අරගලය තීව්‍ර කරනවා කියන කාරණාව පැහැදිලිවම කියන්න කැමතියි. ඒ වගේම අපි මේ අධ්‍යාපන අමාත්‍යවරයාත් එක්ක පැවති සාකච්ඡාවේදීත් මේ කියලා තියෙනවා. අපේ වැටුප් වැඩිවීම පමණක් නෙවෙයි මේ වෙනකොට ගුරුවරු ලක්ෂයකට වැඩි පිරිසකගේ උසස් වීම අයිමි වෙලා. ඇයි ඒ? ගුරුවරුන්ට අලුතෙන් අඳුනලා දුන්න වෘත්තීය සමාලෝචන මොඩියුල මේවට වැඩ පිළිලන්නේ නැහැ. වැඩ පිළිලන්නේ නැත්තත් ඒ තුල මේක තාම උසස් වීම ගන්න බැරි වෙලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයයි රාජ්‍ය සේවා කොමිසම අතර කඹෑදීම තුල වෘත්තීය සමාලෝචන සහ මොඩියුල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක නිසා අපි ඉල්ලීමක් කරලා තියෙනවා මොඩියුල ඒ වගේ වෘත්තීය සමාලෝචනය 2024 12/31 දක්වා නිදහස් කරන්න කියලා. දැන් ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කරලා තියෙනවා. ඒ කැබිනට් පත්‍රිකාව අපිට පෙන්නුවා. අපි කියලා තියන්නේ අප්‍රේල් 30ට කලින් මේවා අනුමත වෙන්න ඕනේ. මේවා අනුමත වුනේ නැත්නම් ඒ සියලු ක්‍රියාමාර්ගත් එක්ක අපි ඉස්සරහට යනවා. අද දෙමව්පියන්ට දරුව පාසල් යබා ගන්න බෑ. දෙමව්පියන්ට ළමයෙකුට අලුතෙන් රිද්දක් කරන් දෙන්න බෑ. බරපතල පීඩාවක දෙමව්පිය ඉන්නේ. මේ සියලු දේ ඇස්සේ පාසල්වල සෑම කාර්යයකටම මුදල් එක්කව කරනවා. අද දවසේ අපි දන්නවා දෙමව්පිය කතා කරනවා බරපතල විදිහට මුදල් එක්කව කරනවා. ඇයි ඒ? අධ්‍යාපනයේ අම ආණ්ඩුව මුදල් ලබා නොදීම තුළ. එතකොට දැන් මේ තත්ත්වම අද තියෙන්නේ. ඒක නිසා දෙමව්පිය මේ අධ්‍යාපන බර දරනවා. ඉතින් මේ සියලු ඉල්ලීම් පෙරදරි කරගෙන තමයි ගුරු විදුහල්පති සන්ධානයට මේ ක්‍රියාමාර්ග අපි ගන්නෙ. ඒත් මේ තත්ත්වෙ මෙහෙම තියෙද්දි ආණ්ඩුව මොකද කරන්නේ? ආණ්ඩුව කියන නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කියලා දැන් අලුතෙන් අධ්‍යාපනයක් ගේන්න යනවා. අධ්‍යාපන ප්‍රතිපත්තියක්. මේ ප්‍රතිපත්තියේ පනතකුත් නැහැ. පනතකුත් නැතුව චක්‍රලේඛණිකුත් කරනවා. අධ්‍යාපන ඇමතිලා දවසින් දවස එකෙක් කතා කියනවා. අපි ගේනවා 13 වසරක අධ්‍යාපනය 12 වසරකට ගේනවා. අපි තව දේවල් කරනවා. මේ සියලු දේවල් කරද්දී එකක් වහනවා. මොකක්ද? සල්ලි එක්කව කිරීම ගැන කතාව වහනවා. මේ වෙනකොට අපි දන්නවා විශ්වවිද්‍යාල ආචාර සමිති සම්මේලනේ මේ නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව විරෝධය පළ කරලා තියෙනවා. අපි සියලු වෘත්තීය සමිති අධ්‍යාපන ශේෂ්ත්‍රයේ මේකට විරුද්ධයි. ඇයි? මේ ලෑස්ති වෙන්නේ අධ්‍යාපනය විකුණන්න. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව, රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව දිගින් දිගටම රටේ දේපළ විකුණන ආණ්ඩුවක් මේ තියෙන්නේ. ඔවුන් කොච්චර ඉස්සරහට ගිහිල්ලා තියෙනවද කිව්වොත් පනතකුත් නැතුව දැන් සම්මත කරන්න යනවා
අධ්‍යාපනය විකුණන පනතක් ගේන්න යන මොකක්ද කියන්නේ නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කියලා වැඩසටහනක් ගේන්නේ පනතකුත් නෙමෙයි මේක ඒක නිසා මේක අපි පරාජය කරනවා අපි පැහැදිලිවම අධ්‍යාපන ශාස්ත්‍රයේ මේ තියෙන අර්බුද එකකටවත් මේ ආණ්ඩුව විසඳුන්නේ නැහැ හැබැයි තියෙන්නේ මොකද්ද නිකම් මේ කතා අපි මේ අධ්‍යාපනය වෙනස් කරනවා අධ්‍යාපනය අදනවා ළමයින් අපි 2048 ලොකු පරිවර්තනයකට ගෙනිනවා මේ මොකද්ද මේ වීලු කතා නමුත් ප්‍රායෝගිකව ළමයි බඩගින්නේ ප්‍රායෝගිකව දෙමව්පියන්ට තමන්ගේ දරුවා පාසල් ලබා ගන්න බෑ අද වෙනකොට ළමයි පාසලට පැමිණීම අඩු වෙලා තියෙනවා මේකට විසඳුමක් නෑ ආණ්ඩුවට ඒක නිසා අපි පැහැදිලිවම කියනවා ගුරු විදුහල්පති සංධානයට අපේ අරගලේ සමස්ත වෘත්තීය සමිති ඒකාබද්ධ කරපු අපේ අරගලය මැයි මාසේ ආරම්භ වෙනවා තීව්‍ර වෙනවා දැන්ට අපි ක්‍රියාමාර්ගයේ උද්ඝෝෂණ පමණයි ඊළඟ ක්‍රියාමාර්ගයේ මැයි මාසේ අපි අනිවාර්යයෙන්ම ගන්නවා ආණ්ඩුවට පුළුවන් නම් මේ ආකාරයෙන් සියලු දෙනාට දෙන්න පුළුවන් නම් වරප්‍රසාද ඇයි මේ දෙන්නේ සමහරව අපි දෙන ඡන්ද ගුණ්ඩු ඒක නිසා අපි පැහැදිලිවම කියනවා අපි අපේ ක්‍රියාමාර්ග ශක්තිමත් ගන්නවා කියන කාරණාව